ආයුබෝවන් දරුවනේ ශිෂ්‍යත්ව විභාගයට තවත් වටිනා අලුත්ම පාඩමක් අරගෙන තමයි ගුරුතුමා අද ඔයාලව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. හොඳට පාඩම අහගන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන්ම YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔබන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් අපි දාන පාඩම් ඒ වෙලාවෙම ඔයාගේ ෆෝන් එකට අරගන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් පුතේ, ශිෂ්‍යත්ව විභාගයේට නිතරම ප්‍රශ්න අහන මාතෘකාවක් තමයි අක්ෂර වින්‍යාසය කියන්නේ. ඉතින් මම අද ඔයාට කියලා දෙන්න යන්නේ මූර්ධජන අක්ෂරේ දෙන අවස්ථාවක් ගැන තමයි ලස්සන කවියකින් කියලා දෙන්න හදන්නේ. ඉතින් බලමුකෝ මොකද්ද කවිය කියලා. ඔන්න පුතේ, මම කවිය කියන ගමන් බෝඩ් එකෙත් දානවා. පුතාටත් පුළුවන් සර් එක්කන් කියන්න. දෙරණ අරුණ තීරණ සරණ තරුණ ධාරණ රට පසුව යෙදිලා ඇත්තේ මුර්ධජනකාරය. අපූරුයි නේද පුතේ? හරි ලස්සනට අපි මේ කවිය කියන්න ඕනේ. අපි දැන් බලමුකෝ පුතේ මේ කවියේ තේරුම මොකද්ද කියලා. බලන්නකෝ, දෙරණ අරුණ තීරණ සරණ තරුණ ධාරණ රට පසුව යෙදිලා ඇත්තේ මුර්ධජනකාරය. පුතේ, රයන්නට පස්සේ යෙදෙන්නේ මුර්ධජ නයන්න. බොහෝ විට හැබැයි මුර්ධජ නයන්න යෙදෙනවා. බොහෝ විට කිව්වහම යෙදෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒක මම පස්සේ කියලා දෙන්නම්. දැන් අපි මේ යෙදෙන අවස්ථා ටික බලමු. බලන්නකෝ, දෙරණ රට පසුව මුර්ධජන, අරුණ රට පසුව මුර්ධජන, තීරණ රට පසුව මුර්ධජන, සරණ රට පසුව මුර්ධජන, තරුණ රට පසුව මුර්ධජන, ධාරණ රට පසුව මුර්ධජන. ඒ වගේම තමයි තව තියෙනවා, අසාධාරණ රට පසුව මුර්ධජන, සාධාරණ, පිලිසරණ, අවධාරණය වගේ මේ වචන ගොඩක් ඔන්න රයන්නට පස්සේ මුර්ධජන යෙදිලා තියෙනවා. මේවා මේ විදියටම පොතේ ලියා ගන්න ඕනේ. මම ඉස්සල්ලා කිව්වනේ මේ රීතියේ යෙදෙන්නේ නැති අවස්ථා තියෙනවා කියලා. ඉතින් ඔන්න ඒ අවස්ථාවක් මම ඔයාට කියලා දෙන්න යනවා. පුතේ, මූර්ධද නයන්න යෙදෙන්නේ වර්තමාන කාල ක්‍රියාපදවලට රයන්නට පස්සේ මූර්ධද නයන්න යෙදෙන්නේ නැහැ පුතේ. තේරුණාද? උදාහරණ විදිහට මේ වචන ටික බලන්නකෝ. කරනවා, පවරනවා, හදාරනවා වගේ මේ වචන බලන්නකො රයන්නට පස්සේ මුර්ධද නයන්න යෙදිලා තියෙනවද කියලා. නැහැ නේද? එහෙනම් ඔන්න වර්තමාන කාල ක්‍රියාපදවල මෙම රීතිය බලපාන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. වර්තමාන කාලයේ ක්‍රියාපදවල රයන්නට පස්සේ මුර්ධද නයන්න යෙදෙන්නේ නැහැ කිව්වනේ. ඒ වගේම තවත් ඊට වැඩි හාත්පසින්ම වෙනස් කරුණක් තියෙනව දැනගන්න ඕනේ. ඒකත් මං ඔන්න ඔයාට කියලා දෙනවා, හොඳට අහගන්න ඕනේ. ඒ තමයි පුතේ, අතීත කාල ක්‍රියාපදවල අනිවාර්යෙන්ම යෙදෙන නයන්න මුර්ධජ නයන්නම තමයි. ඔන්න බලන්න, ඒක මං ඔයාට දැන් කියලා දෙනවා. බලන්නකෝ මේ වචන ටික. සැරසුනේය, ඇසුනේය, සෙලවුනේය, වාඩි උනේය, නැති උනේය, බිඳුනේය, වැටුනේය, සිතුනි, දැනුනි. මේ බලන්නකො, මේ වචන සියල්ලම අතීත කාල ක්‍රියාපදනි. බලන්නකො මේවලේ නයන්න මොන නයන්නද? මූර්ධජන. එහෙනම් ඔන්න අද පාඩම ඔන්න ඔච්චරයි මං කියලා දෙන්නේ. මේක හොඳට අහගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. දැන් බලමුකෝ අපි අද ඉගෙන ගත්ත දේ මොකද්ද කියලා. මතකද මං ඉස්සෙල්ලම කියලා දුන්නා, රයන්නට පස්සේ බොහෝ විට යෙදෙන්නේ මූර්ධජ නයන්න කියලා මං කවියෙන් කියලා දුන්නා. ඒ වගේම තමයි වර්තමාන කාල ක්‍රියාපදවල රයන්නට පස්සේ යෙදෙන්නේ දන්තද න කිව්වා, මූර්ධජ න යෙදෙන්නේ නෑ කිව්වා. ඒ වගේම තමයි
අතීත කාල ක්‍රියාපදවලදී අනිවාර්යෙන් මේ දෙන්නේ මෝරුදජ න කියලා මම කිව්වා. ඉතින් ඔන්න ඕක හොඳට මතක තියාගන්න ඕනේ. ශිෂ්‍යත් විභාගයට හොඳ ලකුණක් ගන්න ඔයාට මේ පාඩම උපකාරී වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.